අපිට උදව්වක් කළොත් අපි යාට ස්තුතිය කියනවනේ. ඔව්. දැන් ඒක අපි කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? මම දන්නේ නැහැනේ. Right. Okay. මං කියලා දෙන්න. ඒ වගේ අවස්ථාවක අපි කියනවා thank you කියලා. මොකද? Thank you. Thank you. හරියට හරි. දැන් එතකොට ඒ උදව්ව කරපු කෙනා අපිට කියනවා you are welcome කියලා. මොකද? You are welcome. You are welcome. Good, 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 good. Good, good, good. නෑ නෑ නෑ. මං කිව්වේ මිසස් බණ්ඩාරමණිකේ එක හරියට කිව්වා කියලා. දැන් ඔය you are welcome කියලා කිව්වට පස්සේ වෙන මුකුත් කියන්න ඕනේ නෑ. Right? අපි මෙව ගැන හුඟක් සැලකිලිමත් වෙන්න ඕනේ. හොඳයි. දැන් අපි හිතමු මිසස් බණ්ඩාරමණිකට කවුරු හරි සර්වන්ට් කෙනෙක් නැහැ මේ කිව්වේ සේවකේ තේ එකක් ගෙනත් දෙනවා කියලා. හා එතකොට මිසස් බණ්ඩාරමණිකේ මොකද්ද කියන්නේ? මම කිසි දෙයක් කියන්නේ නැහැ. Why not? Why not? මන්ද මිචෙල්ලා කිව්වේ. එතකොට අපි කියන්න ඕනේ thank you. Thank you කියලා. සේවකේකට thank you කිව්වොත් හොඳට හිටී. එතකොට මගේ තත්ත්වය මොකද්ද? මේ අපි ඔළුවට අත හොද? ඒත් ඉතින් මැනර්ස් කියලා දෙයක් තියෙනවානේ. සේවකේකුණත් අපිට උදව්වක් කළොත් අපිත් එයාට මේ නෝනා සේවකයෝ ඉන්න ඕන අපේ වැඩ කරන්න. උන් වෙන මොනවා කරන්නද? උන්ගේ තත්ත්වෙන් තියාගත්තේ නැත්නම් අපි අමාරුයි වැටෙනවා. මේ කාලේ අපේ අප්පච්චි කිසිම දවසක සේවකයෙකුට ඉස්සරහා දොරෙන් ඇතුල් වෙන්න අවසර දුන්නේ නැහැ. Okay, okay, okay. Right. අපි හිතමු මිසස් බණ්ඩාරමණිකේ දැන් මේ මහපාරේ ඇවිදගෙන යනවා. Right? මේ නෝනා මට ඕන කරන්නේ මේ මහපාර දිගේ ඇවිදගෙන යන කතා කරන ඉංග්‍රීසි නෙමෙයි. හෝටල් අයිතිකාරයේ වැඩ කටයුතු කරන ආකාරයේ ඉංග්‍රීසි. ඒ කියන්නේ මේ වචනියක් දෙකක් කතා කරනකොටම සුද්දට දැනෙන්න ඕනා මේ හෝටලේ අයිතිකාරි මම කියන. එන්න. සමාදි. අයියා මං ආවේ අයියා හොස්පිටල් යන්න ඉස්සෙල්ලා පොඩි කාරණයක් කියන්න. වැඩි වෙන සමාදි. කම්පැනි එක මට බාර ගන්න කියන්න දාලා. ඒකත් එකක් තමයි. ඔයා බිස්නස් අතරින් අනුගම හින්දද? අම්මා අනුගමට අකමැති වුණොත් මට කොහොමටත් බිස්නස් එක අතාරින්න වෙනවා. අනික අම්මගේ කැමැත්තට විරුද්ධ වෙලා තීරණයක් ගන්නවා නම් මට කම්පැනි එක අයිති වෙන්න බැහැනේ. ඉතින් ඔයා කිව්වනේ අම්මා කොහොම හරි කැමති කරව ගන්නවා කියලා. සමහර විට ඉතින් අම්මා අනුපමයට අකමැති වෙන එකකුත් නැහැ. තවත් හේතුවක් තියෙනවා. මිස් වැන්දබෝනගේ හැසිරීම මට හරිම ප්‍රශ්නයක්. එයා පැත්තකට කරා නම් ඉවරයිනේ. මිස් වැන්දබෝනට උනේ මාව ඉත්තේක් කරගන්න. එයාගේ පාලනේ තියාගන්න. එයාගේ හිතේ තියෙන මහත් දරුණු දෙයක්. ඒ මොකද්ද? එයාට ඕනේ අපේ පවුල විනාශ කරන්න. දවසක් ඒකයාගේ කටින්ම පිට වුණා. මිස් වැන්දබෝන අපිට හිතවත් නෑ. එයා හැම දෙයක්ම කරන්නේ කම්පැනි එකක් ගන්න නේද? ඒත් අයියා එයා දැන් දැන් කරන සමහරක් දේවල් වලට මට හිතෙනවා ඒ හිතවත්කම බොරුවක් කියලා. ඉතින් මිස් වැන්දබෝන මොකටද මේ පවුල විනාශ කරන්න හදන්නේ? වැන්දබෝනයි අපේ සීයයි අතර මොන මොන දේවල් සිද්ධ වෙනවද කියලා අපි දන්නේ නැහැනේ.
සමහර විට දැන් එයාට හිතෙනවා ඇති කම්පැනි එක නිසා එයාගේ ජීවිතේ නිකරුණේ නැස්ති වුණා කියලා. හරි. මම බඳ බොනට හිමින් සැරේ කිට්ටු කරලා එයාගේ හිතේ තියෙන දේවල් සේරම දැනගන්න. මට පුළුවන් ඒක කරන්න. धनपति पंती මම එහෙම දෙයක් කරන්නේ නැහැ. මයි යනවා නේ. මේ ඔබ මේ අඩුම කුඩුම අරගෙන කොහෙද යන්නේ කියලා මට කියනකම් හරියට මං ඔබට යන්න දෙන්නේ නැහැ. මම යන්නේ පවුලට හොදක් කරන්න. එතනින් එහා දෙන්නම් මගෙන් අහන්න එපා. මං ඇවිල්ලා තාත්තට විස්තරේ කියන්නම්. ඔබ මෙච්චර කල් කරපු දේවල් කෙරුවේ පවුල වෙනුවෙන්නේ ඈ? අපි හොඳට මේ කාලය ඇඳලා ඉන්නේ උඹ හින්දානේ. අනේ මේ කෝසල මේ ගෙදරට වෙලා හිටපන්. මගේ යාළුව බලන් ඉන්නවා. මයි යනවා නේ. මේ මං උඹව හොයාගෙන පොලිසිය උසාවි ගන්න එන්නේ නැහැ. අන්න ඒක මතක තියාගනි. සමාජ බිස්නස් එකෙන් අයින් වෙන්න යන අලු නේද මිස් වැන්ද බොන. Tamanta aithi nathi deeta kata noda hitiyot hodai. Mind your own business. නෑ මේ මං කිව්වේ ෂෙරින් මැඩම් කියන පූර්ණට බිස්නස් එක බාර ගන්න කියලා. ඒකයි. පූර්ණ මොනවද කිව්වේ? මං නම් කිව්වා ඔය පුරුදු රස්සාවම කරගෙන ඉන්න කියලා. That's good. ඒක හොඳයි. පූර්ණ කැමති නෑ ඉතින් ෂෙරින් මැඩම්ගේ ඉල්ලීම අහක දාන්න. කොහෙද ඉතින් ෂෙරින් මැඩම් බල කරලම කියනවනේ. ඒ කියන්නේ පූර්ණ කැමති. पूर्ण बिजनेस මම මිස් වැන්ද බෝනගේ හොඳටයි කිව්වේ. දැනගෙන ඉන්න එක ඉතින් හොඳයිනේ. මේ ගෙදර මට කතා කරන්න කියලාවත් ඉන්නේ මිස් වැන්ද බෝන විතරයිනේ. මිස් වැන්ද බෝනත් මම වගේ මේ ගෙදර මිනිසුත් එක තරහෙන් ඉන්නේ. කවුද ඒව කිව්වේ? නෑ. කවුරුත් කිව්වේ නෑ. ඒ වුණාට මට එහෙම හිතුණා. ඉතින් ඒක බොරුවක් නෙමෙයිනේ. මට වැඩ තියෙනවා. කතා කර කර ඉන්න වෙලාවක් නෙවෙයි. මිස් වැන්ද බෝනා. එහෙනම් අපි විවේක වෙලාවක කතා කරමු. ආ, හලුව කොහමද? සර්ලා දැන් ඉතින් අපිව පේන්නේ නැහනේ. ඉඳගන්න ඉඳගන්න. हलवा
වෙලාවේ වැඩක් මුකුත් තියනවාද කියලා බලන්න. මාස දෙකකින් ඉඳලා වැඩ මුකුත් සෙට්ුන්නේ නැහැ සර්. මං තමුසෙ කිව්වනේ මම මේ ජල්තර වැඩ වලින් දැන් අයින් වෙලා ඉන්නේ කියලා ඉවරලා. මට ආයේ ওই පව් කර වැඩ කරන්න බෑ ඔයි. මං කරපු ආත්මහතකට මැති. සර්ලා ඉතින් ඔහම බෝධිසත්ත්ව ගුණෝපේත දානකොට අපි වගේ මිනිස්සු කොහොම සර් ජීවත් වෙන්නේ? තමුසේ මට කරපු වැඩවලට මම හොඳට තමුසේ සැලකුවානේ. මං හැබැයි තමුසේට ඒ කාලෙදිම කිව්වා. ලැබෙන සල්ලි නාස්ති කරන්න එපා. ඉන්වෙස්ට් කරන්න කියලා. ඉතුරු කරන්න කියලා. අපි ඒව දන්නේ නැහැ සර්. අපි දන්නේ සල්ලි කුඩු කරන්න විතරයි. එහෙන් ගත්තා. මෙහෙන් දුන්නා. මේ මං ආයි ජල්තර වැඩවලට අත දාන්නේ නැහැ. තේරුණානේ? කමන්නේ සර්. මං ගිහින් කළුව පොඩ්ඩයි ඉන්න. මේ දවස්වල මාත් බොහොම අමාරුවෙන් දුවන්නේ. කොහොනේ මේක තියාගන්නවද? Thank you sir. මං ගිහින්. ෆෝන් නම්බර් එකට එකක් ඉල්ලගන්න. මේ මොකද? නෑ ඉතින් අපිටත් තියෙන එකක විදිය වැඩ කරගන්න. යනෝයි යන්න. තම්සරා මට මොන වැඩද? මේ ඇයිෂේ. මම වෙලා ගිහලා තම්සරා මීට් වෙන්න. කීපු විදියට පව්බා ඒ කාලේ කෙල්ල මීට් නැති මෙතෙන්දි වෙන්නේ දැනුත් බලන් ඉඳලා යනවා ඇති දැන් හිතාගෙන ඉන්නව ඇත්තේ කෙල්ලත් එක්ක ඉන්නවා කියලා නේද පව්බා මං කියන්නේ මං වෑන් එකටලා ඉන්නා හරිද බල සේරම පැන්න ගමන් අල්ලගනි හැබැයි තුවන්න බලයි බලාගෙන අපි සේරම එක වෙලාවම පණින්න ඕන කලින් දැනුණා සේරම ඉවරයි හැබැයි මචං අයියා අල්ලන් එද්දි වටේ පිටේ මිනිස්සු මොකක් කර හිතලා අපිට අම්බානක නෙලයිද දන්නේ නැ නේ නෑ නෑ මං හෝටලියට කේස් එක කියන්නම්කෝ හරිද අනුපම ගුඩ් නිවුස් එකක් තියෙනවාට කියන්නේ ගිම්කොත් මං හිතන්නේ අම්මා කැමති මා බිස්නස් වලින් නිදහස් කරන්න එහෙම වුණත් මට ඔයාලඟට කිසිම බරක් නැතුව එන්න පුළුවන්. ඒක හොඳයි. මේ මේ ඔබ ගියපු කැලේද? ඔව් බං. පිස්සු උඹට කෝසල. ඔබ ගින් දොස්තර හම්බයා. අපේ මුන්ට ඒක දාලා තියෙන්නේ. යම්බා යන්න. මුදලාලි ගැන හිතන්න ඕනේ. රූපරත්න මුදලාලි බිස්නස් එක ඔයාට බාර දුන්නේ ලොකු බලාපොරොත්තුවක් ඇතුව. ඔයා හදන්නේ මුදලාලිගේ බලාපොරොත්තුව විනාශ කරන්නද? ඔය සෙන්ටිමෙන්ටල් කතාවලින් වැඩක් නැහැ. තීරණයක් ගන්න ඕන ප්‍රැක්ටිකල් විදිහට හිතලා. Excuse me. මං කතා කරුවේ ෂෙරීට්. සමාජයට මේක කරන්න බෑ කියනවනම් මම වෙන මොනවා කරන්නද මිස් වැන්ද බෝනා? ඒ කියන්නේ පූර්ණ ටයිම් මාධවීට කම්පැනි එක පවර්ලා ඉවරද? තව මාධවීට කතා කළේ නෑ. ඒ දෙන්නා කම්පැනි එක හොඳට බලාගනි. මිස් වැන්දබෝනට දැන් තියෙන්නේ විස්රාම සුවේ විඳින එක. මේ මං වගේ. මම සටනින් පැරදුනා මුදලාලි. සතුරු දෙන්න. උඩ බැලුවේ මුදලාලි උඩ ඉන්නවා කියලා දාගනද?
बालमुको पूर्णाय माधवी मेक कोच्चर काल करावी द कील अभी बालमुको मरो वैगन हरी में संतोष है सेर प्रमाद वेला हरी हर गिरने करते मेक हर तीर्ण विक्रम पूर्ण माधवी के समाधि वगेम अभी धरू नहीं अपट अकी करूनांगे विवाह तीर्ण वाली विधरा समाधि उना ඒ තීරණේදී අපිට අකීකරු වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ. සමාධි හිම වෙන්නේ. ඒක මට විශ්වාසයි.